මෙරට දුම්රිය ස්ථාන රැසක් පුද්ගලික අංශය සමග ඒකාබද්ධ කිරීමේ සැලැස්මක් ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. ඒ අනුව මෙම සැලැස්ම තුළින් දුම්රිය ස්ථානවල ආරක්ෂාවටද තර්ජනයක් එල්ල කර ඇති බවයි මෙම සංගමයේ ලේකම් ජනක ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ දුම්රිය ස්ථාන කීපයක් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික අංශයෙන් ඉදිරිපත් වූ යෝජනාවක් අධ්‍යයනය කරමින් සිටින බවයි. මෙම යෝජනාවලියේ යටතේ කොළඹ කොටුව, මරදාන, රාගම, ගම්පහ, වේයන්ගොඩ, මහනුවර, කුරුණෑගල, මීගමුව, අනුරාධපුර, නානුවය සහ ඇල්ල යන දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා. මෙම දුම්රිය ස්ථානවල සිය වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනයට ඉඩ සලසා දෙන ලෙස අදාළ යෝජනාව මගින් එම පුද්ගලික සමාගම් ඉල්ලා ඇති අතර ඊට සරිලන ගාස්තුවක් ලෙස එම සමාගම විසින් දුම්රිය වේදිකාව, වැසිකිලි පද්ධතිය සහ මගී පහසුකම් සංවර්ධනය කිරීමට යෝජනා කර ඇති බවයි සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී දුම්රිය දෙපාර්තමේන්තුවට යම් අවාසියක් සිදුවනවාද යන්න පිළිබඳව මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.